HTML, CSS සහ JavaScript ඉගෙන ගන්න සූදානම් වෙලා ඉන්න පරිගණකයේ විසමහා සූදානම් කරගන්න විදිය අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. වෙබ් අඩවියක් හදන්න අසාමි ඉන්නවනම් අනිවාර්යයෙන්ම HTML, CSS සහ JavaScript වලට ඉගෙන ගන්න වෙනවමයි අන්තිමේ ප්‍රත්‍යක්ෂය. Front end web development වලදී අපට අවශ්‍ය වෙන මූලිකම තාක්ෂණයන් තමයි HTML, CSS සහ JavaScript කියන්නේ. මුලින්ම HTML කරගෙන ඊට පස්සේ CSS ඉගෙනගෙන වෙබ් පිටු කිහිපයක වෙබ් අඩවියක් හදලා ඒක හොස්ට් කරලා බලන්න. ඊට පස්සේ JavaScript ඉගෙන HTML CSS බොහොම ඉක්මනට ඉගෙනගෙන පුරන් වුණා. වාර JavaScript ඉගෙන ගන්න ටික කාලයක් ගත වෙයි. මොකද JavaScript වල වාර තේරුම් ගන්න අපහසු අංකක ගොඩක් තියෙන හින්දා මම මේ channel එකේ HTML CSS සහ JavaScript ගැන එනම ටියුටෝරියල් ටික කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ටිකක් බලන්න. වෙබ් පිටුවක සැකසීම නිර්මාණය කරන එකට අපි වෙබ් ඩිසයිනින් කියලා කියනවා. ඒකෙදී අපට ඉමේජ් එඩිටින් මුදුකාම යොදාගන්න වෙනවා. Photoshop, Figma, Adobe XD, Sketch වගේ මුදුකා. මේ මොනවා හරි software එකක් එකකින් සකස් කරන වෙබ් පිටුවල ඩිසයින් එක වෙබ් බ්‍රවුසර් එකක පෙන්වන්න පුළුවන් විදියට කෝඩ් කරන්න අපි HTML, CSS, JavaScript යොදා ගන්න. මොනවාට HTML, CSS, JavaScript web design එක අපිට පුළුවන් තරින් web browser එකේ තියෙන. මොකද ඔයාලට හිතේ පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. මේ වගේ අර image editing software වලින් අපිට අවසාන ලබා දෙන image file එක. ඒක ධාරිතාව ටිකක් වැඩි. එතකොට මේ image file එක අන්තර්ජාලය හරහා ඔයාලගේ පරිගණකයට download වෙලා browser එකේ එක පෙන්වන්න යන වෙලාව ටිකක් වැඩි. ටිකක් නෙවෙයි සමහර ලාර ගොඩක් වැඩි. ඔයාල මේක අත්දැකලා තියෙනවා. සමහර ලාර වෙබ් අඩවි වල පින්තූර load දෙන්න නැත්නම් pain අපිට ටිකක් වෙලා යනවා. අන්නේ අර වගේ අවස්ථා. නමුත් පින්තූර වෙනුවට HTML, CSS, JavaScript කීත කොටස් බොහොම ඉක්මනට download වෙනවා. අපේ browser එකත් ඒ බොහොම ඉක්මනට අපට සකස් කරලා තියෙනවා. මේ හේතු විතරක් නෙවෙයි. web body interactions ඒ කියන්නේ button links click කරන ඒවා text input කරන ඒවා අර image file වල කරනවා නමුත් html css සහ javascript වගේ බොහොම ලේසියෙන් මේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම responsive web design වලදී පහසු අපි web body වලට පිවිසෙන උපාංග තියෙනවා. ඒ කියන්නේ mobile phone, tablet, laptop, desktop පරිගණක වගේ උපාංග වල ඉතින් ප්‍රමාණයට අනුව ඔටෝමැටිකලි වෙබ් පිටුව ප්‍රමාණය වෙනස් වෙලා ඒ කියන්නේ රීසයිස් වෙලා වෙබ් පිටුව අපිට නිරන්තරව පෙන්වනවා. එතකොට මේ වැඩේ ඉමේජ් ෆයිල් එකකින් හරියට කරන්න බෑ. නමුත් HTML, CSS සහ JavaScript කියන කොටස් මගින් අපිට ලේසියෙන්ම responsive web design එකක් හදාගන්න පුළුවන්. හොඳයි, එතකොට තේරෙන්නේ නැද්ද? දැන් ඉමේජ් ෆයිල් එක ගන්නවා මෙහෙමට. අපි HTML, CSS, JavaScript වගේ දේවල් ගන්නෙ මෙන්න මේ දක්වන හිතන්න. එතකොට මේ HTML, CSS සහ JavaScript කියတဲ့ කොටස් උදාගෙන මේ පිටු සැකසීමට අපි front end web development කියලා කියනවා. ඊට පස්සේ මේ බඩේ ගතික බව නැත්නම් dynamic බව, ඒ කියන්නේ user account හදන්න ඊට පස්සේ මේ බඩේ search කරන්න පුළුවන් වගේ දේවල් අපිට කීත කරන්න පුළුවන්. ඒක තමයි back end web development කියලා කියන්නේ. Back end web development වලදී අපි PHP, Python වගේ ක්‍රමණය කරන භාෂා වගේ WordPress, Joomla, Shopify වගේ CMS යොදා ගන්න අවස්ථා තියෙනවා. හොඳයි, මම හිතනවා ඔබට web design, front end web development සහ back end web development ගැන අදහසක් ලැබෙන්න තිබෙනවා. එතන මෙතන ගියාම මම කතා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ HTML, CSS, JavaScript වලින් කෝඩ් කරද්දී අපට අවශ්‍ය වෙන මේ පරිගණක යොදන්න අවශ්‍ය වෙන මූලිකම දේවල් දෙකක්. එකක් තමයි browser එක, දෙකක් තමයි text editor එක. HTML, CSS, JavaScript වලින් කෝඩ් කරන සූදානම් වෙන ඔයා මුලින්ම දැනගන්න ඕන. අපි HTML, CSS, JavaScript යොදාගෙන කෝඩ් කරන වෙබ් පිටුව. වෙබ් පිටුවක් විදිහට සකස් කරලා අපට පෙන්වන්නේ මේ අතිරික්සුවක්. එහෙම නැත්නම් මේ browser එකකින් කියන්නේ. ඒක නිසා අපට අනිවාර්යයෙන්ම මේ browser එක අපේ පරිගණකයෙන් store කරගන්න සිද්ධ වෙනවා. මේ browser ගොඩක් ලොකු තියෙනවා. නමුත් ඒ ගොඩ අතරින් වැඩියෙන්ම ජනප්‍රිය Google Chrome, Firefox, Opera, Microsoft Edge, Safari වගේ web browser. මේ අතරින් වේගවත් වගේම ඉක්මනින් යාවත් කාලීන
එක අප්ඩේට් කරන Google Chrome browser එක වඩා සුදුසුයි කියලා මම. එසියෙන්නේ CSS හා JavaScript ක්‍රමවේදකන වල සංස්කරණ වෙනස් වෙනවා. ඒ කියන්නේ විවිධ features මේවට එකතු වෙනවා. ඒකෝර web browser ඒ features වලට සහාය දක්වන්න ඕන. Google Chrome බොහොම ඉක්මනට මේ වගේ අලුතෙන් පොත features වලට සහාය දක්වන අප්ඩේට් ලබා දෙනවා. ඒක නිසා Google Chrome browser එක වඩා සුදුසුයි කියලා මම හිතනවා. හරි අපි බලමු මේ web browser download කරගෙන නේද? හොඳයි මේ තියෙන්නේ Safari browser එක. Apple සමාගම තමයි මේ browser හදලා තියෙන්නේ. මේක Mac OS හිම් පද්ධතියත් එක්ක free ලැබෙන browser එකක්. මේ තියෙන Opera browser එක මේ browser එකේ විශේෂත්වයක් තියෙනවා. මේ browser එක built in VPN එකක් තියෙනවා. ඔයාලට පුළුවන් VPN එක හරහා Opera browser එකෙන් කෙලින්ම internet පාවිච්චි කරන්න. ඉතින් මේ තියෙන්නේ Microsoft සමාගමේ අලුත්ම web browser එක Microsoft Edge කියන web browser එක Windows 10 මෙහෙයුම් පද්ධතියත් එක්ක ඔයාලට free මේ browser එකත් ලැබෙනවා. මේ තියෙන්නේ ගොඩක් ජනප්‍රිය web browser එකක් Mozilla Firefox web browser එක. මේකත් බොහොම ඉක්මනට updated browser එකක්. මේ දිනයි පාවිච්චි කරන මේ browser එක Google Chrome browser එක ඔයාලට download button එක click කරලා පුළුවන් Google Chrome download කරලා සාමාන්‍ය දුකාංග register කරලා පිළිවෙලට Google Chrome install කරගන්න. ඊළඟට මම කතා කරන්නේ text editors ගැන. HTML CSS උගන්න ගොඩක් අය කියන්නේ Notepad පාවිච්චි කරනවා. හැබැයි Notepad පාවිච්චි කරන විදිහ code කරන ගොඩක් වෙලාවක් යනවා. ඒකින් අපිට පුළුවන් ටිකක් modern text editor පාවිච්චි කරන්න. Notepad++, Atom, Sublime Text, Brackets, VS Code වගේ. අපි බලමු මේ text editor ගැන පොඩ්ඩක්. මුලින්ම මේ තියෙන්නේ Notepad++ text editor එකේ web අඩවිය. ඒකට ගිහලා පොඩ්ඩක් download කරගන්න. ඊට පස්සේ මේ තියෙන Sublime text editor එකේ web අඩවිය. මේ ඉබල ප්‍රශ්නයක් තියෙන්නේ free ටික කාලය වැඩ කරන් ඊට පස්සේ වැඩ වෙනවා සල්ලි දීලා license එකක් ගන්න. මේ තියෙන Atom text editor එකේ page එක මේක free දෙන්නේ. ආට download කරන්න පුළුවන්. හැබැයි ටිකක් සංකීර්ණ දේවල් ටිකක් Atom වල තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ Adobe සමාගම හදන brackets කියලා text editor එකේ ඉබ්බඩ ගියාට පුළුවන් මේකත් free download කරගන්න. ඊපස් මේ තියෙන්නේ Microsoft සමාගම හදන Visual Studio Code කියන text editor එකේ ඉබ්බඩ ගිය මේකත් ඔයාලට මේ ඉබ්බඩ ගියා download කරලා install කරගන්න පුළුවන්. හොඳයි අපි දැන් තියෙන text editor කිහිපයක් ගැන බලමු. මම මෙතනින් එහාට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන වශයෙන්ම text editor දෙකක්. එකක් තමයි brackets සහ අනිතික Visual Studio Code. Packets වලට web අඩවිය හරහා මේ බටන් එක ක්ලික් කරලා download කරගන්න පුළුවන්. එහෙනම් download කරලා install කරගත්තට පස්සේ ඔයාලට start button එක ක්ලික් කරලා සාමාන්‍ය දුකාංගයක් විත් කරන විදිහට packets open කරගන්න පුළුවන්. හොඳයි මේ open වෙලා තියෙන්නේ packets text editor එක. මේ text editor එකේ ගොඩක් පහසුකම් තියෙනවා. ඔයාලට live preview එකක් බලන්න පුළුවන් web අඩවිය. කලින් install කරන්න පුළුවන්, theme install කරන්න පුළුවන් ඒවා ගොඩක් පහසුකම් තියෙනවා. අපි මේවා වැඩ කරන විදිහ ගොඩක් කරලා බලමු. ආය මුලින්ම බලමු plugin එක install කරගන්න. මෙන්න බන්න ක්ලික් කරලා ඔයාලට පුළුවන් plugins ගන්න අරගෙන ඔයාලට පුළුවන් මේ page එක load වුණාට පස්සේ මෙතන අපර අවශ්‍ය plugin එක type කර. plugin නම type කර. මම emit කියන plugin එක තමයි මුලින්ම install කරන්නේ යන්නේ. emit running HTML CSS ලවා දෙන්න බොහොම ලොකු පහසුකමක් සපයන අපි සිත කතා කරමු. මම install කරලා තියෙන හින්දා මට නිතර uninstall කරලා බලන්නේ ඔයාලට පුළුවන් install කරගන්න. ඊට පස්සේ අපර පුළුවන් theme එක install කරගන්න. මම මොනෝකල් dark soda කියන theme එක install කරගන්නවා. මෙතන search කරලා අපර පුළුවන් ඒ theme එක install කරගන්නවා. මම ඒකත් install කරලා තියෙනවා. හොඳයි theme එක install කරලා පස්සේ ඔයාලට සිද්ධ වෙන theme එක activate කරන්න ඒකට අපි view වලට ගිහිල්ලා theme select කරනවා. මෙන්න මේ current theme එක drop down එක හරහා අපේ මොනෝකල් dark soda කියන theme එක ලබා දෙනවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය නම් මොනම් font size එකක් වැඩි කරගන්න පුළුවන්. ටිකක් ලොකු font එකක් දාගන්න. ඒක අපේ code එක ලොකු ෆොන්ට් එකකින් පේන ඇහැට අපහසුාවක් නැහැ. ඊළඟට බලමු කොහොමද අලුතෙන් ෆයිල් එක ෆෝල්ඩර් එක හදාගන්නේ කියලා. ඔයාලට පුළුවන් දැනට තියෙන ෆෝල්ඩර් එක ඕපන් කරගන්න. ෆයිල් ඕපන් ෆෝල්ඩර් ගිහිල්ලා ෆෝල්ඩර් එක ඕපන් කරගන්න පුළුවන්. මම දැනට මගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන ෆෝල්ඩර් එක ඕපන් කරගන්නවා. ඒකේ පිටුවිදක් තියෙනවා. ඊසේ පැත්තෙන් පේන explorer pane එකේ ඔයාලට පුළුවන් right click කරලා new file select කරලා අලුතෙන් HTML ෆයිල් එකක් හදාගන්න. මේ index.html කියලා කියන්නේ මම දැන් හදලා තියෙන ෆයිල් එකක්. ඊට පස්සේ මම පෙන්වන්න ඔයාලට
බ්‍රකට්සල තියෙන ලයිව් ප්‍රීවියු කියන ෆීචර් එක. මේකත් බොහොම වැදගත් ෆීචර් එකක්. ඔයාලා මේ විදිහට පේජ් එක ඕපන් කරලා මෙන්න ලයිව් ප්‍රීවියු බලන්න ක්ලික් කරන්න හැකියි. මම ක්ලික් කරලා පොඩ්ඩ වෙලාවක් ගිහිනා මේ වෙබ්සයිට් අපේ බ්‍රවුසර් එක කරහා ඕපන් වෙනවා. මොකද ඩිෆෝල්ට් වෙබ් බ්‍රවුසර් එකේ තියෙන Google Chrome එක ඉන්න ඒක හරහා තමයි මේ පිටුව ඕපන් වෙලා තියෙන්නේ. කොට කේතයක් ක්ලික් කළා බලමු. අපි මෙතෙන්ට නවදුමු මාලින්ද සර් කියලා. ඊළා සේව් කරලා මම ඒක බ්‍රවුසර් එකේ බලද්දී ඔටෝමැටිකලි මොකද වෙන්නේ? බ්‍රවුසර් එකේ අර කරපු වෙනස්කම ඒ වෙනස්කම කරලා මම සේව් කරුවට පස්සේ බ්‍රවුසර් එකට ගිහින් බැලුවම බ්‍රවුසර් එක ඔටෝමැටිකලි අර මම කරපු වෙනස්කම අප්ඩේට් වෙලා තියෙනවා. හොඳයි මේකට අපි කියනවා ලයිව් ප්‍රීවියු කියලා. මේ අපි දැන් කතා කරන්නේ බ්‍රැකට්ස් කියන ටෙක්ස්ට් එඩිටර් එක. හොඳයි ඊළඟට අපි කතා කරන්නේ VS Code කියන ටෙක්ස්ට් එඩිටර් එක. ඒකත් අපට VS Code එම්බඩ්ඩ් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම ඩවුන්ලෝඩ් කරලා ඔයාලා මේ VS Code ගත්තට පස්සේ කලින් වගේම අපට start හරහා VS Code ඕපන් කරන්න පුළුවන්. හොඳයි මේ තියෙන්නේ Visual Studio Code ටෙක්ස්ට් එඩිටර් එකේ ඉන්ටර්ෆේස් එක. මේකේ පැත්තෙන් ආගේ වම්මත පැත්තෙන් ඔයාලට පේන ඇති icon එකක් තියෙනවා. මේ සෙටින්ග්ස් එහෙම ගන්න පුළුවන් ඔප්ෂන් ටිකක් තියෙනවා. දැන් මුලින්ම බලමු සෙටින්ග්ස් වෙනස් කරගන්න විදිය. මේ හොක් අයිකන් එක ක්ලික් කරලා සෙටින්ග්ස් වලට යනවා. ගිහිල්ලා අපි ෆොන්ට් සයිස් එක ටිකක් වැඩි කරගමු. 18 වගේ දීලා 18 වගේ වෙනවා. ඒක දුන්නම ඔටෝමැටිකලි ඉන්න සේව් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් එක්ස්ටෙන්ෂන්. මොකද අර බ්‍රැකට්ස් වල අපි පාවිච්චි කරපු ප්ලගින්ස් අනේ වගේ මේ VS Code වල එක්ස්ටෙන්ෂන් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. අපි ඉන්ස්ටෝල් එක්ස්ටෙන්ෂන් කීපයක් ඉන්ස්ටෝල් කරනවා. පළවෙනි තමයි live server එකේ live server කියන බ්‍රැකට්ස් වල වගේ live preview එකක් අපිට web browser එකට ගන්න පුළුවන්. මම මේ install කරලා තියෙන හින්දා මම මෙතන වෙන install කරන දේවල්ට install කරලා නැත්තම් මෙතන install කරලා බලන්න. පින්නයි click කරලා පස්සේ ඉතින් install වෙයි. හොඳයි. ඊට අමතරව මම තවත් ටිකක් install කරනවා. ඒක තමයි material icon theme කියන එක. මේකෙන් file අපි file හදන මේ හදන file එක වර්ගයම icon එකක් explorer page පින්නම් ඒක අපි ඉස්සර බලමු. ඊට අමතරව ඔයාලට පුළුවන් team install කරගන්න අවශ්‍ය team එක මෙතන search කරන්න ඕන. මම ගාවදේ team එක මොනෝකාල් ඩාක්ස් වල ඒක search කරද්දී ඔන්න ඉතින් ආවට පස්සේ ඔයාලට පුළුවන් select කරලා install කරන්න. මම ඒකත් install කරලා දෙන්නම් තමයි uninstall කරලා පින්නම් නැයි theme එක install කරනකොට සිද්ධ වෙනවා set color theme button එක click කරන්න. click කරලා theme එක activate කරගන්න. අපි බලමු folder එක open කරගන්න. navigation pane එකට ගිහිල්ලා open folder click කරලා මගේ desktop එකේ තියෙන folder එක මම open කරගන්න. හරි එතකොට දැන් මේ තියෙන මම open කරපු folder එකේ තියෙන file ටික දැන් මට පෙන්නන්නේ. අපි extension එකක් install කරමු මතක ඇති material icon theme කියලා extension එකේ extension එකෙන් තමයි අපිට මේ ෆයිල් icon එකක් පෙන්වන්න ඉස්සරවට තියෙන CSS ෆයිල් වලට වෙන icon, font වලට වෙන icon, JavaScript වලට වෙන icon එකක් ඒ වගේ icon ෆයිල් එක ඉස්සරහින් පෙන්වන්න. ඊට පස්සේ අපිට අලුතෙන් ෆයිල් එකක් හදන්න පුළුවන්. අපම දිගට ඒක try click කරලා මේ ෆයිල් එකට මේ button එක click කරලා අපිට ෆයිල් එකක් හදන්න පුළුවන්. දැන් ස්ථිර ෆයිල් එකක් open කරගන්න පුළුවන් click කරලා ඒ ෆයිල් එක අපට ලයිව් ප්‍රීවියු එකක් බලන්න අවශ්‍ය නම් අපිට පුළුවන් ඒක ඕනම තැනක ඉඳන් ටයිප් ක්ලික් කරලා ඕපන් වෙන ලයිව් සර්වර් කියන එක ලබා දෙනවා. ඊට පස්සේ මේ විදිහට වෙබ් බ්‍රවුසර් එකේ පේජ් එක ඕපන් වෙනවා. අපිට පුළුවන් මේකේ ක්ලික් කරලා ඒක වීම ඔටෝමැටිකලි මේක රිෆ්‍රෙෂන් වෙදී බලන්න. අපි කලින් වගේම අර මාලින් සර් කියන වචන ටික වෙනස් කරමු. අපි දැන් ගාමු HTML CSS and VS Code කියලා දාලා ඒක සේව් කරලා සේව් කරලා අපි බ්‍රවුසර් එකට ගියොත් අපිට පුළුවන් බලන්න අපි error type කරපු එක මෙතෙන් දැම්මලා තියෙනවා. දැන් මේක automatically refresh වෙනවා කියන්නේ. හොඳයි තව එක දෙයක් මට අමතකුණා මම ඒ දෙයත් මේවම පෙන්නන්න. අපේ web browser එකකින් අපිට පුළුවන් අපේ web page එකේ තියෙන responsive එක check කරන්න. ඒකට ඔයාලට පුළුවන් ඔයාලගේ web browser එකේ web පිටුවේ ඕනම තැනක් right click කරලා inspect වලට යන්න. මම ඊට පස්සේ නම් මේ inspect elements pane එකක් ඒ pane එකේ මෙතනින් ඔයාලා දෙන්න drop to right කියන එක එම දුන්නට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ බටන් එක toggle device tool bar කියන බටන් එක ක්ලික් කරලා මගේ device preview එකක් ගන්න. මම responsive එක දුන්නොත් ඔයාලට පුළුවන් ඉතුරු අඩුවලි කරලා බලන්න, ප්‍රමාණ අඩුවලි කරලා බලන්න,
රස්පොන්ස් එක හොඳට පේනවා. ආයෙත් අමතර වාඩ පුළා මොන කියන ඩිවයිස් එක පේනවා දිහා බලන්න. මේ මෙතන ඩිවයිස් එක තෝරන්න පුළුවන්. නැහැ ඊට අමතරව වාඩ පුළුවන් අදාල එලමන් චෙක් කරන්න. අපිට ඔබ ලීව් එකක ඩිව් එක උඩ මවුස් පොයින්ටර් රන් කරන අවශ්‍ය ලීව් එක හයිලයිට් වෙනවා. ඔය විදිහට බ්‍රවුසර් එකේ පහසුකම් ඉන්නවා. අපේ ෆ්‍රොන්ට් එන්ඩ් වෙබ් ඩෙවලොපර් වලට සබ් වෙනවා. ඒක ප්‍රොජෙක්ට් එක ගම්පස. මම හිතන්නේ මම දැන් බ්‍රවුසර් සහ ටෙක්ස්ට් එඩිටර් ගැන කතා කරුවා. අපි ඉස්සරහට HTML CSS වගේ JavaScript ටියුටෝරියල් වලදී හම්බ වෙනවා. අවශ්‍යද?